සුබූ දෑසනක් කියල ප්‍රාත්ථනා කන දූලාපුතාල හැමෝටම. ඉතින් අදත් පුතාලම එකතු වෙන්නේ අද දෙරෙන එඩුකේෂන් නාලිකාවත් සමඟ අපි අද ගනිතිය පාඩමේ පෙර ඉගෙනගත්ත ලගු ගණක පාඩමේ ඉදිරි පියවරක් තබන්න තමයි පුතේ සූදානම් වෙෙන්නේ. ඉතින් දූලපුතාල දැන් බොහෝ වෙලාවට විභහගෙට දැ කාලය කෙමෙන් කෙමින් ළංවවෙමින් පවතින ඕගුල විභාගයට දැන් එන්ඩන්න සූදානම් වඩෝ ඕනේ ටිකක් පෙරට වඩා වැඩි වැඩියෙන් ඒක අන්න දැම්පුතේ පුතාලගේ මිච්චර කල් ඉගෙනගත්ත විෂයකරුණු දැන් ඕගොල්ලෝ සාරාංශගත කරල විවාාග ප්‍රශ්්‍රපත්‍රවලට උත්තරලියමින් මේ කාලේ ඔබ ගත කරඩ ඕනේ. ඉතින් දරුවනේ මමර පෙරකිව්ව වගේම යම්කිසි විදිහකින් මේ කාලය දීර්ගවීම සාමාන්‍ය පෙළි විභාගගේ තියෙන කාලසීමාව දීර්ගවීම එක්තර විදිහක ආශිර්වාදයක් පුතා ලට ඉතින් අ මම පෙරකිව්වා වගේම මුලින් හොඳට වැඩකරං ආපු දරුවෝ තමන්ගේ මේ අවසාන මුොහොතේ මේ ගෝල් එක අතරන් දෙ එපා මේ ගෝල්ලෙ එකහතර ඉන්න එපා ඒ අය පෙරටත් වඩා වැඩියෙන් දැන් වැඩකරගෙන අන් ෝනේ එහම ැවුණොත් එහෙම ොලො මන්දෝත් සහහි වුණොත් එහෙම ඕගලන්ගේ අර උදාසීන බවක් ඇතිවුනොත් එහෙම මේකාල සීමාවතුළ ඕගලන්ට නිශ්ෂිතවම වැඩ ප්‍රමාණයක් අ පෙරපරදිකරගන්න ැරිවුණොත් එෙහෙම ඕගලඟ වැටනම්. ඕගලග මානසිකවත් වැටනම්. එනිසාපුතේ ශක්තිමත් වෙන්න දහිර අරගන්න දැන් ඕගොල්ලෝ සටනට සූදානම් වෙෙන්ඩයි යන්නේ. දැ මේ වෙද්දී උසස් පෙළ අියලක් කළ තමන්ගේ බොහමිකාව රඟදක් වෙනවා. ඉදින් ඒ අවස්ථාව ඔබටත් ඉතාමත්ම නොබෝධනකින් උදාවෙනවා. එනිසා අපි බොහෝසයින් කල්පනාකාරිව මේ කාල සීමාව තුළ අපේ පරමිගෙනකත්ව විශය කරුණු නැවතක් ආවර්ජනය කරමින් ඉතාමත්ව සැලසුම් සහගතව මේ මාස කහිපය පුතාල ගත කර්ඩෝනිින් තින් ඒ ස දහ පුතාලට පිටුහාලක්වෙනව මේ දෙරන ආයතනය මගින් කෙරෙන වැඩ සරහන් මාලාව. ඉතිං පෙර පරිදිම සුපුරුදු පරිදි අප අදත් දෙරෙන ආයතනයට ස්තුතිවන්තවෙමින් මේ කරන සත්කාර වෙනුවෙන් පුතාල වෙනුවෙන් ඔගලන්ගේ වගකීමම් සමාජයේ වගකීමම් අධ්‍යාප වශයෙන් දරුවන්ගේ අධ්‍යාපනයට තියෙන ඒ මන්පෙත් විවර කරන්න මේ ආයතනය දරන යුත්සායට අපි ගරු කරන් ෝනි. හොයි එනම්පුතේ අපි පාඩ මාආරම්භ කරමු දැන් අපි ලගුගනකවල නතර වෙලා හිටියා. ගොඩ ළමයි අපින් ඉල්ුවන්නේ ලගු ගණක පාඩම කරලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් අපි එනිසා ලගුගණක ගොඩ දෙනට ප්‍රශ්න තියෙනව කියලා හැඟිච්ච නිසා මබ ටිකක් වැඩිපුර ප්‍රශ්න ලගු ගණක පාඩමේ යටතේ ර්ඩෝන කියලා කල්පනනා කර. ඉති පුතාලට මතකයි අපි ගිය සතිය ගෙනකත්තා ලගුගනක පාඩම අපි දර්ශක සමීකරණයක් දුන්න හම ලගුගන ංකනයෙන් ලියා දක්වන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ලගු ලගුගනක සමීකරණයක් අපි කොහොමද දර්ශකාකාරයෙන් ලියා දක්වන්නේ. ඊට පස අප ඉගෙන ගත්තා. ලගුගනක ආශ්වයෙන් අගේ සෙබීම්. එට පසේ ලගුගණක නීතිගෙන ගත්තා. ඊට පස අපි ලගුගනක සමී කොටස අපි හදවා. මට මත හැටියට අපි ලගුගණක සමීකරණවලින් එකක් හෝද දෙකක් තම එහැදුවේ ති මං බලාපොරොත්වේනෝ තව එක ලගු ගැනක සමීකරණයක් පුතාලටා විසඳවල මේ පාඩමි ඉස්සරහට ගමන් කරන්න. හොඳයි. ආරම්බෙදිම කියනෝපුොතේ පුතාලා සූදානම් කරලා තියාගන්න ලගු ගනක වගුපතක් ඒම ඇත්තන් ෝගලන්ගේ එකළ හවසර පෙළපොතේ ලගු ගැක වගුපොතක් තියෙනවා මංහිතන විදිහට පලවිනි පෙලපොතේ පලිවිනි කොටසේම ලගු ගනක වගුපත තියන පොත පෙටි පස්සේ ඒ. ලගු පොතත් ලගතියාගෙන කටු වැඩ කොලෙක්ක ලගතියාගෙන අපි පාඩමට සම්බන්ධ වෙම්. හොඳයි පොතේ. දැන් මේතියන අපි ගිය සතියේ සාකච්ඡා කරපු ලගුගණක සමීකරණ යට තේ පුතාලට ලැබෙන තවත් එක්තර ගැටලුවා. මේක විස දන්න තියෙන්නේ. විසඳරවා කියන්නේ පුතේ මේ එක්වලාගේ සොයනවා කියන එක. දැන් පුතලටම පැහැදිලි කරා මිට කලින් සතියේ, මේ වගේ ලගුගණක සමීකරණයක් පුතේ විසඳන කොට මුලින්ම අපි කරණ්ඩෝනි දේ තමයි මේ ලගුවලිින් පිටඉන්න සංඛ්‍යා ලගුත් තුළට දා ගන්න එකපිට පහසුවක් වෙනවා. කොට පුතාලට මේ ගානේ පේනවා මේකේ ලගුවලිින් පිට ඉන්නවත් තුනක් මංඒක ලගු තුලට දාණ්ඩෝනි මේ තුනෙන් එක ලගු තුළට දාණ්ඩෝනි එවගේම මෙතන දෙකක් ඉන්න ඔය ලගු තුළට දාණ්ඩෝනි මෙතන පහක් ඉන්නවා යත් අපි ලගු තුළ ගඩ ලගු තුළ ලිය ගන්නෝ න එතකොටය ලො ප මේ තුන ලගු තුලට ගිය හම එයා තුනේ තුන්වෙනි බලය බවට පත් වෙනවා. එකතු කිරීම ලොඒ ප x වර්ග මෙ තුනෙන් එක ලගු තුළට ගිහාාම එයා තුනෙන් එකේ බලය බවට පත් වෙනවා. අඩු කිරීම මෙතන ලොග් ඒ පාදිට හයයි සමානයි මෙයා ලොග් ඒ පාදිට දාසය මෙ දෙක ලගු තුළට ගිහාම දාසේ දෙවැනිි බලය වෙනවා අඩු කිරීම ලොග් ඒ පාදිට දෙකේ මෙ තුට ගිහාම දෙකේ පස්විනිි බලය බවට පත්වෙනවා ඉළකට අපි පොඩ්ඩක් මේව සුළු කරගෙනමු සුළු කරගත්ත හමපතය අපිට පහසුවක් වෙනවා මෙත ලොග් ඒ පාදිට තුනේ තුනක්්‍යනිපුතේ විසි හතයි තුන්වරක් තුන නමයයි නවරක් තුන විසි හතයි. එකතු කිරීම ලොග් ඒ පාදිට එK මෙතන ඇත්තටම තියනෙ දෙක තුනෙන් එකෙන් ගුණ කරන්න කියලනි. පුතාලට පේනවා දෙක තුනෙන් එකෙන් ගුණවෙනකොට උත්තරය වෙන්නේ දෙවරක් එක දෙකයි දෙක බෙදීම තුනයි. නිසාම තින ලියා ගන්නවා එක්ගේ දෙක බැදීමත් තුනේ හිමිනැත්තම් තුනෙන් දෙකේ බලය කියලා. තුනෙන් දෙකේ බලය. ඔය විදිහට සුළු කරගත්ත හම අපි ටීට පස්සේ ලගු තුළව ියලා ලගු තුළ සුළු කිරීම් පහසුවේනවා. අඩුකිරීම ලොග්ගේ පාදට හය සමානයි ලොග්ගේ පාදට පුතේ දාසේ වර්ගේ මම සුළු කරන්නේයන්න නැහැ ක දාසේ වර්ගේ කියලම තියාගන්නවා ඇයි කිය ලෝගලන්ට තවත් තුුට්ටකින් පහැදිලිවෙ ලොග් ඒ පාදිට දෙකේ පස්සනිි බලය තිස් දෙකයි පතේ දෙකේ පස්සිනි බලය තිස් දෙකයි හොඳයි දැ මේ ඔක්කොම එක ගොඩේ වෙන නිසා මම වෙන පාට පෑනක් කරගෙන ඉට පස්සේ මේක ලගු තුළ ලියාදක්වන්න තැ සමානලකුණේ මේ පැත්ති තියනවා පදතුනක් ලොග් ඒ පාදිරි විසිහත ඒ පාදිට එක් බල තුනෙන් දෙක ඒ පාදිට හය අපේ තුන් දෙෙනම ලගු තුළ ලියයාගමු ලොග ඒ පාදිට වරහනක් දාලා විසිහත එකතු කිරීමක් කියන්නේ වැඩිකිරීමක් එක්ගේ දෙක බෙදීම තුන අඩු කිරීමක් කියන්නේ බෙදීමක් හය හය සමානලකුණේ එහ පැත්තින්න පද ටිකත් අපි ලගු තුළ ලියාගත්තොත් ලොග් ඒ පාදිට දාසේ වර්ග ලියන්න පුතේ දාසය වැඩි කිරීම දාසයයි කියලා. බෙදීම තිස් දෙකයි. අඩු කිරීමක් කියන්නේ ලගු තුළ බෙදීමක්. බෙදීම තිස් දෙකයි. දැන්දුවේ පුතේ අපි මෙතන කැපෙනේව කපල දාමු. එපුදලට පේනවා මෙතන හය විසි හතයි කපන්න පුළුවන්න් අපට තුනෙන් හයට තුනේව දෙකයි විසි හතට තුන්වරක් නමයයි. මේ ප්‍රත්තේ දාසට දාසය වෙකයි තිස් දෙකට දාසේ ඒවා දෙකයි දෙකට දෙකේ වෙකයි දාසයට දෙකේව අටයි කියල තිනින් කපලදාන්න පුළුවන් අපිට. හරි. දැහු අපට පස්සේ තියෙන ටික පොඩ්ඩක් ඉඩමදි වන නිසා මම ටික අයිංකරගෙන ඉන්නම් උඩ පියවර අපිට පහසුවක් වෙනවා නේද? හොඳයි. දැදුව පුතේ ඉළඟට මෙතනින් ඉතුරුව වෙනවා දැන් අපිට මේ දෙපැත්තම සමීකරණේ ලොග් ලොග්ගේ කියල පුතාලට පේනෝ පාද සමාන වෙලා පාද සමානයින අපි නැවත පාදලියන්න යන්නේ සංඛ්‍යත්මක පද විතරයි ඉලියන්නේ මෙතනින් අපිට එනවා නමය බෙදීම දෙකයි නමේ බෙදීම දෙකයි එක්ගේ දෙක බෙදීම තුන තුන් එනි බලය සමානයි එහා පැත්තීතුරුයි අටක්. මොකද පුතිේ අට්ට බෙදීම එකනේ එක අපිත් සාමාන්‍යෙන් ධානයන්නේ නෑ. දැන් ඉලකට අපිමි දෙකින් නමේ මේ පැත්තිෙන් අයින් කරග්ඩෝනිි පුතේ. දෙකෙන් නමය නැතිකරගන්න පුළුවන් මට ඒකි පරස් පරෙන් දෙපැත්තම ගුණකලොත්. නේදපුතේ. දෙකෙන් නමේ පරස්පරෙන් දෙපැත්තම ගුණ කරගත්තොත්. කලුපෑන අරං සුළු කල්ල පෙන්නන්නම්. දෙකෙන් නමය, ගුණ කරනවා ගේ පරස් පරය නමේෙන් දෙකින්. එක්ගේ දෙකබෙදීම තුන සමානයි අටත් ගුණ කරනවා දෙක නමේ පරස් පරේ වන නමේෙන් දෙකින් නමේ දෙක. මේ පියවරත් අයින් කරගම් ඉඩ තීන විදියට හදන්ඩ පෑනේද හරි OKේ. දැන් මේ දෙකට මේ දෙක කැපෙනවා මේ නමේට මේ නමේ කැපෙනව පුතේ තෙරින් ඉතුරුවෙනවා එක්ගේේ දෙකබෙදීම තුන සමානයි අටවරක් දෙක දාසයයි දාසේබෙදීම නමයයි. දාසේබෙදීම නමේ. දැපු තෑල මේ එක්වලගේ ස්වෑන්න නම් මේ දෙකෙන් තුනේ බලය මේ පැත්තින් අපි නැතිකර ග්ඩ ෝ නිපුතේ. දෙකෙන් තුනේ බලය නැතිකර ගණ්ඩ ම මේ දෙපැත්තම ගුණ කරන ඔයාගේ පරස් පරය වන දෙ මේ පැත්තත් ගුණ කරනවා තුන බෙදීම දෙකින් තක ඔගලන්ට පේ නො මේ තුනට මේ තුන මේ දෙකට මේ දෙකැපිලඒ පැත්ති තුරේ නො බල එකක් සමානයි මේ පැත්ති දාසය බ නමේ තුන බෙදීම දෙකේ බලය දාසේ බෙදීම නමේ තුන බෙදීම දෙකේ බලය හ දැන් හරිලේසේ දතිට දසේ පුලුවන් දෙකේ බලයක් කරන්න නමයත් දෙකේ බලයක් කරන්න පුළුවන් නදපුතේ දාසය කියන්නේ හතර දෙවිනි බලයට එවගේම නමේ කියන්නේ තුනේ දෙවිනි බලට දාසේ කියන්නේ හතර දෙවි බයට නමේ කියන්නේ තුනේ දෙවිනි බලයට හොඳයි දැන් වරහනිින් පිට ඉන්න ඔගලන්ට පේනවා තුන බෙදීම දෙකේ බලය ඇ අපි ඊට පස්සේ මොකද කරන්නේ මේ තුනබෙදීම දෙක දාසයටත් නමයටත් දෙන්නටම පොදු නිසා. මේ හතරෙ දෙවෙනි බලයත් මම තුනබෙදීම දෙකෙන් ගුණ කරනවා. තුනේ දෙවෙනිි බලයත් පුතේ තුනබෙදීම දෙකෙන් ගුණ කරනවා. දෙන්නටම තුනබෙදීම දෙක පොදුවේනි වරහණින් පිට මිහෙම දාලාතියන්නේ. ඒ නිසාහ මේ දෙන්නගෙම දර්ශක දෙක තුනබෙදීම දෙ කියන දර්ශකයෙන් පුතේ ගුණව්ඩෝනේ වරහනක් කියන්නේ ගුණ කිරීමක්. මේ දෙකට මේ දෙක කැපෙනවා මේ දෙකට මේ දෙක කැපිලෑනවා. බලන ලස්සන්ටඒ වසුළ වෙන හැති. එතකට අපිට පිළිතුරෙනවා එක් සමානයි හතරේ තුම්විනි බලය බෙදීම තුනේතුම්විනි බලය ඒ කියන්නෙ පුතේ හතරේ තුනක් කියන්නේ හතර වරක් අතර දාසයයි දාසය වරක් හතර හැටහතරයි තුනේ තුනක් කියන්නේ තුන්වරක් තුන නමයයි නමවරක් තුන විසි හතයි ඔන්න බලන්න ගාන. හරි ලස්සනයිනේ. දීර්ග ගානක් අපි ගුඩාක් වැඩකරාමේ ගානේ. ඉතින් සාමා්‍ය පෙළ විභාගට මෙතෙක් කල් මෙච්චර ලොකු ගානක් ඇවෙලා නැපතේ. නැමුති අපි මේවා හදන් ඩෝඩේ මේ වගේ ඒවා හැදුහාම අපිට ලොකු ශක්තියක් ලැබෙන. සුළු කිරීම අපි නොදන්න පැති දැන් ඔගුල්ලො මෙතන මෙතන එක්ේ බලය අයිං කරනකොට මේක පරස් පරයේ තුන බෙදීම දෙේ පරස්පරයේ දෙක බදීම තුනේ යහ පැත්ත ගුණ කර්ඩ ඕන කියන එක සමහර වෙලාට ගැටලු සහගත වෙන්න වෙලා තියෙන් නැති නනේද. සමාර කලාට සමහරු අදම වවෙන්න ඇති මේ වගේ ගානක් හැදුවේ. ඉති අපිඉන්න පුතාලට අවශ්‍ය කරන මාර්කයේ විවර කරලා දෙන්න. අවශ්‍ය කරන දේවල් ික සුළ කිරීම් ටික රියාකාරෝ පෙන්නල දෙන්න. ඉතින් නැවත නවතත් මේ ගනන් මේ ගනන් හදන විදිහ පුතාලට පුළුවන් YouTube නාලිකාට ගෙහිල් අද දෙරෙන ඩිකේෂන් යබ නාලිවට ගහිල්ලා මේ නැවත නැවත රිවයින් කරර බලන්න පුළුවන් මේ ගන කොමද සුළුවවෙන්න කෙලපුොතේ රයි් හොඳයි. එහනම් ඔන්න අපි ලගු ගනකවල ලගු ගනක සමීකරණයක් හද ආකාරය පි මදව මූලික වශවෙන් අවබෝධයක් කරගත්තා. හොඳයි. දැෙනම් අද අපි ලගු ගණකවල එතනින් ඉස්සර හට ගමන් කරමු. මං බලාපොරොත්තු වෙනවා අද ලගු බොහෝ ළමයිට තියෙන පුංචි පුංචේ ගැටලු සහගත තැන්කීපයක්ත් තියෙනවා. අපි දකිනව දරුවෝ විභාග ප්‍රශ්්‍රපත්‍ර වලට උත්තර ලියෙනකොට ඒ උත්තර ලිවීමේදී සංකල්පමය වශයෙන් ළමයිග තියෙන දුරුවලතා නිසා. ලගුගනක නීතිය හරියට ඉගෙන ගත්ත වනාට ඒ ප්‍රායෝකිකව යොදන්නේ නැති නිසා හෝ යොදන විදිහ දන්නේ නැති නිසා ලළමයි ලගු ගැනකවල විවිධාකාර වූ වැරදි සිදුකිරම් අපි කරනෝ දැකලා තියනවා. එනි අපි ඒ පොඩ්ඩක් විසඳ ගෙනයමු ඉස්සරහට හොඳයි. ද බලන්නේ මෙතන ආගේ සෙවීමක් තියනෙන ඔපතිය අපිට කරන්නේ. අගේ සැවීමක් ඇත්තරම කාගේගේ දස් තියන්නේෙ පොතේ එක්වෙලාගේ ොට ගාන මම නැවතලෙවුවොත් ලොග් දෙකේ පාදට අට සමාන බොහෝම සරල ලගු ගණක සමීකරණය දැපොතේ මේකේ කෙලින්ම අපිට එක් අගේ ගණ්ඩ බැරිකවක් නෑ අපිට කියන්න පුළුවන් දෙකේ පාදිට අටේ ලගු ගනකේ පුතාලා දන්නවනි දෙකේ පාදිට අටේ ලගු ගණකය කියද දෙකේ පාදිට අටේ ලගුගණකය තුනයි මේකෙන් අදහස්වෙන්නේ මොකක්ද පුතේ දෙකේ පාදිට අටේ ලගුගණකය කියන එකින් අදහස් වෙන්නේ මේ දෙක කියන සංඛ්‍යාව කී වතාවක් ගුණ කළහම දට ලැබෙන්නේ. දෙවරත් දෙක හතරයි හතර වරත් දෙක අටයි. දෙක කියන සංඛ්‍යාව තුන්වතාවක් ගුණ කළහම අට ලැබෙන්නේ. ඒ අනුව ලගුගණ කියය තුනයි. දෙකේ පාදිට අටේ ලගුගණකේ තුනයි. අට කියන්නේ දෙක තුම් පාරක් ගුණ කළහම ලැබෙන පිළිතුර. ඔය කියන කතාවට අනුව පුතාලට පුළුවන් කෙලින්ම මෙයාගේ පිළිතුර ලබාගන්න කොහොමද දෙකේ පාදට අටේ ලගුගණකය තුනයි ඒ අනුව එ සමානයි තුනයි මෙහෙම විාග ප්‍රශ්පත්්‍රයේ කෙටි ප්‍රශ්පත්්‍රයට ගැටලුවක්කාවොත් ඔය උත්තරේ ඔය විදිහයට දාන්නත් පුොළවා. එහෙම නැත්තම් ේ දෙකේ පාදට අටේ ලගුගණක සමානයි එක් කියලා දුන්නොත් තාලට පුලුවන් මේක මේ ලගුගනක අංකනයෙන් දීලා තියෙන මේක මොව දර්ශකාකාරයෙන් නැත්තං බලාආකාරෙන් දර්ක සමීකරණයක් විදිහට ලියාගන්න මුලිම කොහොම පිියන ගේගතියක පැටිස් කර දෙකේ පාදට එක්විනි බලය සමානයි අටයි දෙකේ පාදට එක්විනි බලය සමානයි අටයි මේ එක් කියන්නේ ලගුගණකය එයා තමයි දර්ශකය වෙන්න පුතේ ඇතමයි දර්ශකයවෙන්නේ. ඔහොම ලියාගෙන ඊට පස්ස පුතාලට පුළුව අංපුතේ මේ අට කියන සං්‍යාව දෙකේ පාදෙන් ලියාගන්න. අට කියන සං්‍යාව දෙකේ පාදෙන් ලිවෝත් අට කියන්නේ දෙකේ තුන්වෙනි බලට දෙවරත් දෙක හතරයි හතර වරත් දෙක අටයි. අට කියන්නේ දෙකේ තුංවෙනි බලයට. දැම්පුතාලට පේනෝ සමීකරණනයෙන් ඇවිල්ලා දර්ශක සමීකරණයක් පුතාලට පේනු මේ සමීකරණ පාද දෙක සමානයි. තැන් දෙකේම පාදය දෙකයි. පුතේ පාද දෙක සමානනං අනි වාරෙන්ම දර්ශක දෙකත් සමාන වඩමේ පැ පාද දෙක සමානනං අනි වාරෙන්ම දර්ශක දෙකත් සමාන ව්ඩෝනි එම නිසා එක් සමානයි තුනයි ඔන්න නොහොම සම්මතක මේකට ගාන හදන්න පුළුවන් පුතාලට පේනු අවස්ථා දෙකේ දිමාව එකම පිළිතුර කියලා මේක ලේසි මේ ගාන හදන විදිහ ඒ විදිහ ලේසි නමුත් මේ එක් කියේන විචාල්ල හැම තිස්සෙම මෙතන තියෙන්න්නේ සමහර වෙලාවට පාදටයනවා සමහර වෙලාවට එක් කියන විචල්ලේ සංඛ්‍යාවටයනවා ඒ තියන තැනනුව අපිට මේ දෙවනිට කියල දුන්න ආකාරයට සමීකරණි විසඳහාම එක පහසුවක් හරි ලේසිම් පිළිතුරු ලබාගන්න පුළුව. කට දැ මෙතනදි තවකාරණනාවක් පුතාලට ඉස්මතු කල්ලා දෙන්නඩ ඕනේ. මං පුතාලට කිව්වා වෙන මෙහෙම දෙයක් මං ඔගලනි කිව් මෙතන පාද දෙක සමානයිනං අනි වාරෙන්ම දර්ශක දෙක සමානයි. එක එැම වන්න ඕෝනේ එහෙම නැත්තං එක සමීකරලයක් වෙන්ඩ බෑ. එක තව චුට්ටක් විග්‍රහ කළොත් පුතේ මේ බල දැන් උදාහරණයක් ක අපි ගත්තොත් පහේ දෙවෙනි බලය, කවදාවත් සමානවෙන්නේ නැහෙනපුතේ පහේ තුන්වෙනි බලේට මොකද පහේ වර්ගි කියන්නේ පස්වරක් පහ විසි පහයි පහේ ගනය කියන්නේ පහේවත් තුනක් පහතුම් පාරක් ගුණ කළ හම එකසී විසි පහයි. විසි පහ කවදාවත් එකසේ විසි පහට සමානවෙන්නේ නෑ. ඒකයන්නේ දරුවනේ දර්ශක සමීකරණයක පාද දෙක සමාන වනාට දර්ශක දෙක අසමාන වුුණොත් ඒක සමීකරණයක් වෙන්නේ නෑ. සමීකරණයක් නෙමේ අනි වාර්ම දර්ශක දෙකත් සමාන විය යුතු මයි දර්ශක දෙකත් සමාන විය යුතු මයි. එතකොට දැන් එහෙම ඇහුහාම ෝගල්ලු කල්පනා කරන්න පුළුවන් ස මෙහෙම වෙන්න පුළුවන්නේ ද කොහොමද අපි හිතමු හතර දෙවෙනි බලය සමානයි දෙකේ හතර වෙනි බලයට ඒ සමානය? කද හතර දෙවෙනි ලය කියන්නේ හතර වරක් හතර උත්තරේ දාසයයි. දෙකේ හතරවිනි බලය කියන්නේ දෙවරත් දෙ හතරයි හතර වරත් දෙකාටයි අටවරත් දෙක දාසයයි දැ එහෙම බැලූ හම දෙ පැත්ත සමානයි. එහම බැලුවහම දෙපැත්ත සමානයි ඉතින් ඔගලන්ට තර්කයක්ගේන්න පුළුවන්ස සදැ මෙතල පාද දෙකත් සමානනය මෙතන දර්ශක දෙකත් සමානනෑ කලින් කිව්වන්නේ දර්ශක සමීකරණය එක පාද සමාන වෙන්ඩත් තෝනි දර්ශක දෙක සමාන වන්න්ඩත් තෝනි කියලා කිව්වන මෙතන හෙම වෙලා නෑනි කියල තර්කයක් ගෙන්න්න පුලුවන් පුතාලට නමුත් දරුවනේ හොඳට බැලුවොත් අපිට පේන කාරණාවක් තමයි පුතාලට පේනවද මෙතන මේ බලන්න. මට මේක මේ හතර කියන සංඛ්‍යාව දෙකේ බලයක් විදිර ලයාගන්න පුළුවන් දෙකේ පාදී බලයක් විදියට හතර කියන්නේ දෙකේ දෙවෙනි බලයට වාරයක් පිටින් ඉන්නව තව දෙකක් මංඒක වරහනිින් පිටදානවා සමානයි දෙකේ හතර විඩි බලේ ඒ අනුව මෙතන බලයක බලය දර්ශක නීතිය දෙනවා දෙවරත්ක හ දෙවරත් දෙක හතරයි වරහණක් යනනි ගුණ කිරීමන්න නිසා අපිඒ එක දෙවරත් දෙකහතරයි කියලගත්තා සමානයි දෙකේ හතරවිනි බලය. දැගකොට මොකද දෙවෙලා තියනි කෙලෝගලට පේන් ඩෝන නේදේ? ොකද ද වෙලා යෙන දැම් පාද දෙකට සමාන වෙලා දර්ශක දෙකත් සමාන වෙලා එහෙම නෝනොත් එක දර්ශක සමීකරණයක් වෙන්න නෑලමයි. ඉති මේක මේ පොඩ්ඩක් ෆෝර්ම් එක වෙනස් කරලා දීලා තියනවා නමුත් රැවටෙන් එපා හොඳයිපතේ ඔන්න එහෙෙනම් එතන දර්ශක සමීකරණය අපි විසිඳවා. ඉලඟ ගානය ඒක තෙක්සලාගේ හොයන්න තියන්නේ. ලො දහය පාද සමානයි ගනමූල එකසිය විසි පහ. පැදලිද. දැම්පොතේ ඕගලන්ට පුතාලට පේ නොත්දැන් එක් ඉන්න තැන වෙනස්. කලින් හිටි එක් ලගු ගණ එකේ දැන් ඉන්න එක් සංඛ්‍යාවේ. මංකි වවෙයා ඉන්න තැන වෙනස් වෙනවා කියලා. අවස්ථානු කූලව යා ඉන්න තැන වෙනස් වඳ පුළුවන්. පුතේ අප ඉස්සෙල්ලාම මේ ගණමූල එකසී විසි පහේ අගේ ස්ොයාගම්. පුතාලට දර්ශකවල. මේ පුංචි කොටසක්තිය නවා මේ ගණමූල බාගම මේ දර්කොටසක්ේඒ කොටසත්මං උගලට ඉස්්‍රහට කනවා. එතනිද අපි බලමු මේව සුළු කරන ආකාරය අපි එතකං චුට්ටක් මතක් කර ගමු ගණමූල එකසේ විසි පහ. එයාගයාගේ කොහොමදු හැනිි කේලා. පුතේ ගනමූලේ දර්ශක බලය තුනෙෙන් එකයි. ගණමූලේ දර්ශක බලය තුනෙෙන් එකයි. හරිද? කොට මන්ත විස්රහට පැදිි කරන්න ඒ වෙන්නේ කොහොමද කියලා ගනමූලේ දර්ශක බලය තුනෙන්න්න එකයි තු එකසේ විසි පහ පිට තුනේ බලයක් ලෙසලියන්න පුළුවන් එකසේ විසි පහක් කියන්නේ පහේතුන් වෙනි බලය පස්සරප පහ විසි පහයි විසි පස් රප් පහ එකසේ විසි පහයි එයාගේ තුනෙන් එකයි මේ තුනට මේ තුන කැපිල යනවා ඉතුරුයි පහබල එකයි ඒක කියනි පහයි. එහනම් ගණමූල එකසේ විසි පහේ අගේ පුතේ ගණමූල එකසේ විසි පහේ අගේ අපිට එනවා පහයි කියලා. දැන් එතකොට මේක දර්ශකාකාරයෙන් ලිව්ුවොත් දහයි පාදයට පස්විනි බලය සමානයි එක්. දැඉතින් එක්සලාගේ හන්න පුළුවන් දහය පස්වතාවක් ගුණ කළ හම එන උත්තරේ එකයි බින්දු පහයි. එකයි දෙකයි තුනයි හතරයි පහයි ඒ කියන්නේ ලක්ෂයයි මෙන් එක්සලාගේ හරි. ටම පොරොන්දුු අක්කුණා මේ වර්ගමූල ගනමූල සම්බන්ධීම් පුංචේ දැනුවත් කකිරීමක් කරනවා කියලා ඉතින් අපි ඒ පිළිබඳව කතා කළොත් පුතේ ැ වර්ගමූල එක්කේ ල කියන්නේ මේ ලියල තියෙන අපි වර්ගමූලක් මෙයාගේ අදහස පුතේ එක් බාගවිනිි බලය නැත්තං එක් දෙකෙන් එක් පෙනි බලය හැදිලිද මේ නිලතින ගණ මූලක් මෙගේ අදහස තුනෙන්නක්වෙනි බලය ඒක නි පුතේ මේ ඇතරන මෙතන වර්ගමමුලේ කි් හම මෙතන දෙකක් ඉන්න අපික ලිය නෑ වර්ගමූලේ දර්ශක බලය භාගයි දෙකෙ එකයි ගනමූලේ දර්ශක බලේ තුනෙන් එකයි එනම් එක්ේ හතරවිනි මූලය ගත්තොත් එක්ේ හතරවිනි මූලේ දර්ශක බලය හතරෙන් එකයි හතරවිනි මූලේ හතරෙන් එකයි පස්සනි මූලය ගත්තොත් පහෙන් එකයි පහෙන් එකයි ඉස්රහට ූමනා වෙන නිසා තමයි මම් මේටික පතාලට පොඩ මතක් කරගෙන යන්නේ අපි සාමානය දර්ශක ඉවර කලලා තමයි ලගන කවලටෙන්නේ අමුත් බොහෝදෙන ඉක්පනින් ලග කරන්න කිවනිසා අපි ලගුගනකවලටමේගේ ඒ අනුව එක්ගේ එවැනි මූලය අපට ලියන්න පුළුවන් එක් බල එක බෙදීමෙන් කියලා එක බදීමෙන් කිය ඔන්නො විදිහයට අපිට පුළුවන් ඕනම වරගමූලයක් ගණමූලයක් අපිට ඒ දර්ශක බලය ලියාදක්වන්න දර්ශකයක් විදිහට යාව ලියාදක්වන්න පුළුව. හොඳයි බතේ හෙන අපි ඊළඟ සමීකරණට ගියොත් පොඩ්ඩක් සංකීරණයි වගේ උගලට පේනවා. ලොග එක් පාදට හත සමානයි වරහන්න ඇැතුළේ ලොග් දෙකේ පාදේට දාසය අඩුකිරීම තුොඩ. මේ ගැටලුව විසඳදි තාලට විභාගට මේ වගේ ඇැටලුවක් කාවොත්. ඉස්සලාම පුතේ වරහන ඇතුල ඉන්න මෙන්න මොව සුළුකරගෙනින්ද. එයාගේ අගේ හොයාගෙන ඉන්න. පුතාල දන්නව දෙකේ පාදිට දාසේ ලගු ගණකය දෙකේ පාදයට දාසේ ලගු ගනිකය මේක නියම අර්ථයමකක්ද මේ අහන්නේ දාසය කියන්නේ දෙක කීවතාව ගුණ කළ හම ලැබෙන පෙි තුරද කියලා. වරක් දෙක හතරයි හතර වරත් දෙකාටයි අටවරත් දෙක දාසයයි. දාසේ කියන්නේ දෙ හතර වටාවක් ගුණ කළ හම ලැබෙන පිළිතුර කේදපුතේ එහෙනම් දෙකේ පාදට දාසේ ලගු ගනිකේපුතේ හතරයි මංහිෙනම් යාගේ යටටින් යාගේ අගේ ලියයාගන්නවා හතරයි කියලා කෙලීම සමානයි පතන ලොග්ක් පාදට හත මෙතන අඩු කිරීමතු නොහොමතියාගෙන අවපි. දැන් අපට හතරෙන් තුනක් කඩු කර්ඩ පුළුවන්. ලොග එක් පාදයට හත සමානයි හතරෙන් තුනක් කඩු කළහම එකයි අන්න බලන් දැංexක් ඉන්න තැන දිහා බලන් එයා පාදේට ගිහිෙල්ලා කලින් දර්ශකයේ තිබ්බ ඉළඟට සංඛ්‍යාවටාව දැන් පාදයට ගිහිෙල්ලා. පුතේ දැන් අපි මේක ලියාගමු දර්ශකාරේ කොහොමද ලියන්නේ. පාදයට xක්ගේ පාදයට එක්වනිි බලය සමානයි හ කියන පාදයට එකක්ේ බලය සමානයි හත ඉතිම් පුතේ හත කියන්නේ හතේ එක් පිණි බලයට හත එක් පිණි බලය හතයි තැම් පුතා ට පේනවා මෙතන දර්ශක දෙක සමාන වෙලා දර්ශවක දෙක සමාන වෙලා. එහෙනම් අනි වායෙන්ම පාද දෙකත් සමාන වෙන් ඩෝඩි ඒ කියන නිගමනට අනුව එක් සමානයි හතයි. එම නිසා එක් සමානයි හතයි කියේ ලා අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් ල. බොම සරලයි. මෙවා බොහෝ වෙලාට කෙටි ප්‍රශ්පත්‍රයේ අනුසාරයම් පොතාලටඉන්න පුළුවන් ගැටලු.. ඊළඟ ගාන බලන් ලගු. පාදට වරහන්න නතුළේ පහේ පාදට එකය විසි පහ සමානයික් මෙතනත් අර වගේම අපි මුලින්ම මේ වරහන ඇතුළි ඉන්න මන්නමයාගේගේ සොයාගමු ඒයන්නේ පහේ පාදට එකය විසි පහේ ලගු ගනකය කියද ඒ අහ පුතේමකදද ඔයාහන්නේ එක සය විසි පහ කියන්නේ පහ කීවතාවක් ගුණ කළහමින් උත්තරේද පසර පහ විසි පහයි විසි පස්සරක් පහ එක විසි පහයි පහේ තුන් ගනි බලය එකසි විසි පහ කියන්නේ එනම් පහේ පාදේට එකසී විසි පහේ ලගු ගනක මයාගේ පිළිතුර තුනයිටස්ස ලොග් තුනේ පාදය මෙතන ඉන්නවා සමානයි තැ මෙතනන් කෙලින්ම පිළිතුර ෝගලන්ට කියන්න පුළුවන් නේද කොහොමද කෙලිම පිතුර කියන්නේමගේ සතිය පැදිලි කළ දුන්නගේ සතිය මේ එකක බලන්න බැරි වෙච්ච ලමයිඉන්නව වනම් මේ ලගු ගනකොකොට සාපෝසරයක් බලන්න අපි ඉගෙන ගත්තා මෙහෙම සම්බන්ධ තා කීපයක් ලගු දෙකේ පාදිට දෙකේ. දෙකේ පාදිට දෙකේ ලගු ගනකේ කයි තුනේ පාදට තුනේ ලගු ගණකේ කයි හතේ පාදිට හතේ ලගු ගණකේ කයි සීය පාදට සය ලගු ගණකේ කයි පාදයක්ත් සංඛ්‍යාවත් සමාන වෙලාවල් වලදී නිරන්තරෙන්ම ලගුගනකේ ලෙ සපිට ලැබෙන්නේ එක ලගුගනකේ එකයි පහැදිලිද එතකොට හෙනම් එ මෙතනින් කෙලින්ම පිළිතුර ත් තෝ තුනේ පාදට තුනේ ලගු ගණකේ එකයි එහෙනම් එක් සමානය එකයි කිය කෙලින්ම්ම දාන්නත් පුළුවවා නැත්තං අර ක්‍රමේට මේක දර්ශක සමීකරණයක් විදියට පෙරලල පිළිතුර ගන්නත් පුළවා හොඳයි ඔන්න පුතේ ගැටලුවත් අපි විසඳවා. දි හහිලකට යනෝ පුතාලග මේ දහයවසර පෙළපොතේ තියනවා බොහොම ලස්සන ලගු ගනකවල සුළු කිරීමම් කිහිපයක් ලොග් ඒ පාදිට තුනහා ලොග් ඒ පාදිට පහින් දක්වන්න කියලා ගැටලු. මේ වගේ ගණං ෆස්පේ පැරක අනන්ත ප්‍රමාණය අපිට මුණගැහෙනම්. ඇති අපි බලමු මේ ගැටලුවල්ට පිළිතුරු ඒ ආකාරයෙන් ලබාගන්න බලන්න. ඒ පාදයට හතලිස් පහ ඒ පාදයට හතලිස් පහා මෙයා අපිට දක්වන්නලු ඒ පාදයට තුනහා ඒ පාදයට පහයසුරේ ඒ පාද තුනහා ඒ පාදයට පහයඇසුරේ. පුති හතලිස් පහ කියන්නේ දැල දන්නවා හතලිස් පහ ප්‍රථමක සාධකවලට බෙදුවොත් තුම්වරක් තුන නමයයි නමවරක් පහ හතලිස් පහයි. ද නැතං ඔකුල හතලිස් පහම මෙහෙම ප්‍රථමක සාධකවලට බෙදාාංගියොත් තුනෙෙන් බෙදුහම හතලිස් පහ පහළවයි පහළව තුනෙන්ම් බෙදුහාම පහහි පහ පහෙන් බෙදුහාම මේකයි තුන වැඩිකිීම තුනවැඩි කිරීම පහයිකෙ හෙමොයාගන්න පුළුවන්. දැන් හලොග ඒ පාදට හතලිස් පහය නම් මම ලියාගන්නවෝපුතේ ඒ පාදේට හතලිස් පහ කියන්නේ තුනවැඩි තුනවැඩි කිරීම පහයි කියර. මනැත්තම් මට ළුවන් මෙ තුනවැඩි රීම තුන කියන්නේ තුනේ දෙවිනි බලය නිසා හතලිස් පහලියන්න පුළුවන් තුනේ දෙවිනි බලය වැඩි කිරීම පහයි කියලත් තුනේ දෙවිනි බලය වැඩි කිරීම පහයි කියලා පිටලියන්නත් පුළුවන්ම ඒ බල ආකාරය මෙිතන්ට පාවිච්චි කරනවා.ගැන මංක ලිය ගන්නවා තුනේ දෙවිනි බලය වැඩි කිරීම පහයි කියලා ඔන්න හොම. ඔන්න හතලිස් පහ මම ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලයාදැක්වා හතලිස් පහ ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස යා දැක්වා දැඟිවෙතන්ට ලගු ගණක නීතිත් පාවිච්චි කරනවා මේ ලගු තුළ ගුණ කිරීමක් මෙයා ලගු වෙනවෙනම ලාදක් වන්නේ කොහොමද ඒ පාදට තුනේ දෙවෙනි බලය ලගු තුළ ගුණ කිරීමක් කියන්නේ ලගු වෙනවෙනම එකතු කිරීමක් ඒ පාදයට පහ බලන්න.මයාටත් ලගු ඒ පාදය මයාාටත් ලගු ඒ පාදදාල දෙන්න ලගු වෙනවෙනම ලියගත්තා. ලගු ගණක නීතියපුතාල දන්නවා. ලගුතුල්ල ගුණකිරීමක් කියන්නේ ලගු වෙනවෙනම එකතු කිරීම. ගුණකිරීම තමයි එකතු කිරීම කියලා පිකත්තේ. එත් නීතිපුතාල දන්නේ නැත්තන් මේ ගණන් හදන්න බෑන ේදපුතේ මංගේ සතියේ මේ නීතිතික පැහැදිලිව කියලා දුන්නා. තැන් ඊළඟට පුතේ අපට තව පුංචි දෙයක් කරන්න පුළුවන් මේ ලගුත් තුළ ඉන්න දෙකේ බලේ ලගුවලින් එලියට ගණ්ඩ පුළුවන් අපි කලින් කරේ එලිය තියන පද ලගුත් තුලට දැම්මන ඒවගේ ලගුත් තුළඉන්න බල ලගුවලින් එලියට අරන්න්නලියන්න පුළුවන් එතකට අපික ලියන්න මෙන්න මෙහෙමයි මේ දෙක ලගෝලිින් එලියට ගෙනවාහම එතන දෙකයි ලගුව ඒ පාදයට තුන එකතු කිර ලගු ඒ පාදයට පහ දැක්කද මේ දෙක ලොග්ගොලිං එලියට දාලා දෙකයි ලොග්කේ ලපිළියා ගත්තේ පැහැදිවිද ලගු තුළ බලයක් විදිහෙට හිටියට එයා ලගුවලින් එලියට ගෙනල්ල ලිව්ුවොත් මොකක් වෙනවාද ලගුවලින් පිටදි එයා ගුණකිරීමක් මෙතන ගුණ කිරීමක් ගලින් පිට ගුණ රීමක් ලගු තුළ බලයක් පුතේ ලගූලින් පිටදිගුණ කිරීමක් වෙනවා අන්න ඒනම් හතලිස් පහ ඒ පාදට හතලිස් පහ අපි ඒ පාදයට තුන හා ඒ පාදට පහඇසුරෙන් දැක්වු අපිට කියන්නේ තේපා දෙට තුන සහ ඒපාට පහයඇසුරෙන් දක් වන්න කියලානි ඔන්න පිළිතුර එ ලොග් ඒ පාදට හතලිස් පහ කියන්නේ දෙකයි ලොග් ඒ පාදට තුන එකතු කිරීම ඒ පා දෙට පහ. හි නොගලට වඩා පහැදලි කිය ඊඟ ගැටලෝට ගියොත් තවත් පොඩි ප්‍රශ්නයක් මංගත්ත බාගමිදාාන මෙතන ලොග ඒ පාදට විසිහත බදීම විසි පහයි ලො ඒ පාදට විසිහත බෙදීම විසි පහ අපට විසිහත ලියාගන්න පුළුවන් පුතේ ඉන්න මෙහෙම කොහොමද විසිහත කියන්නේ තුනේ තුන්වරක් තුන නමයැයි නමවරක්තුන විසි හතයි විසි පහ කියන්නේ පහේ දෙවිනි බලේ පස්සරක් පහ විසි පහයි දැන් මේක මම ලගු ගඩක නීති භාවිතා කල්ල ලිය ගන්නවා කොහොමද ලොග ඒ පාදයට තුනේ තුන්වෙනි බලය ඒළඟට පුතාල දන්නවා ලගු තුළ බෙදීමක් කියලා කියන්නේ ලගු වෙන වෙන ම අඩු කිරීමක් අඩුකිරීමක් ලගු නීතියට අනුව ලොග් ඒ පාදයට පහේ දෙවෙනි බලය. එතකොට පුොතේ දැන් ඊළඟට අපිට පුළුවන් මේක ලගු ගනක නීති දාලා ලගු වෙන වෙනම ලි්වට පස්සේ මේ ඇතුළ තියෙන බල ලගුවලින් එලියට අරන් ලියන්න මේ තුන ලොග්වලින් එලියට ගත්තහම එය තුනයි ලොග් ඒ පාදට තුනයි කියලලියන්න පුළුව. අඩුකිරීම, මේ දෙකේ බලය ලොග්වලින් එලියට ගෙනල්ලලියන්න දෙකයි ලොග් ඒ පාදයට පහයි කියලා. ඔන්න අපේ මේ ගාන ඒ පාදයට තුන සහ ඒ පාදයට පහ ඇසුනෙන් ලියා දක්වල තියෙනවා මේ වෙද්දේ. හොඳයි මං හිතනි පුතාලට හොඳා කාරවම පැහැදිලිවෙන්න නැති ඒ සුළුකරනාකාරය පිළිබඳව හොඳයි. ඊලකට දැම්බම් බලාපොරොත්තු වෙනවා. ඔගලගත්තින් ගොඩක් සිද්ධ වෙන වැරදි අඩුපාඩුකම්් කීපයක් පෙන්වල දෙන්න. විභාග ප්‍රශ්නපත්‍ර තුළ බොහෝ වෙලාවට දරුවෝ මෙන මේ කියන වැරදි සිදුකිරීම් කරනවා. මගේ නිසා එකින් එකින් එක අරගෙන ඕගලන්ට පෙන්වෙනවා ඊට පස්සේ ඒ වැරදි අඩුපාඩු ටික හදාගෙන ඉන් පස්සේ තමයි අපියන්නේ ලගු ගැක වගු භාවිතා කරන්න. මුලිම මේ තියෙන මේ අඩුපාඩු ටිකපි හදාගෙනමු දැන් මේ බලයි. පලවෙනිි කැට ලෝදී හබ ලැනපොතේ පහේ පාදයට විසි පහයි ලොග් පහේ පාදිට පහයි පුති මේ ලගු ගණකයන් දෙක මනාකරන්නදතින් එකතු කරන්න දෙමන් මේක කරන වැරදි පෙන්නන්න එක වැරත් දක් තමයි සමහර වෙලාවට ළමයි මේක පිළිතුරගන්න මෙහෙම ලොග් පහේපාදයට විසි පහයි පහයි එකතු කරලා උත්තරේදානොත් තිහයි කියලා සම්පූර්ණ වැරදි තැමගේ උතුකමණේ ෝගලන්ට මේ වැරදි අඩු පාඩුකම් පෙන්නන එක මේවා හොඳට අවබෝධ කරගන්න මේක සම්පූර්ණ වැරද්දා. ඊලඟට තවත් සහරු මොකද කරන්නේ ලගුගණක නීතිය යන්තම් මතකයි ඒ මතක නිසා ලගුගණක නීතිය දාලා ලියනවා විසි පහා එකතු කිරීම පහයි කියලා ඔහොම ලියන්නත් දැ ද ලගු ගනක නීතියේද මේක තනි ලගු ගණකයක් ලෙස ලියන කොට අපි දන්නවා එකතු කිරීමක් ලගු තුලදි ගුණ කිරීමක් වෙනවා කියලා ගුණ කිරීමක් වෙනවා කියලා තකොට ඒකත් ඔය විදිහිරලිවුවොත් වැරදි එ මේ නිවැරදිව ලියන වනං කොහොම අප මේක ලියන්නේ ලගු තුළ මෙන හෙමයි ලගු පහේ පාදයට විසි පහ එකතු කිරීමක් කියන්නේ ලගුත් තුල ගුණකිරීමක් පහා අනුව පහේ පාදයට විසි පස්සර පහ එකසේ විසි පහයි එකසේ විසි පහ කියන්නේ පහේ පාදයට තුනයි පහේ පාද එකසේ විසි පහය ලගු ගණක තුනයි ඔය හන්නේ එකසේ විසි පහ කියන්නේ පහ කීපාරක් ගුණ කළ හම ලැබෙන පිළිතුරද කියලා නන පස්සර පහ පහයි විසි පස්සර පා එකේ සි පහයි ඔන්න පිළිතුර පිළිතුර තුනයි මේ විදිහට ගන්න නැතුව අපට පුළුවන් මේ මයාගේ පිළිතුර ලබාගන්න ඒවලයි මෙයාගේ අගේ ගන්න පුළුවන් තව ක්‍රමයක් තමයිපුුතේ මේ දෙන්නගේ ලගු ගණකයන් දෙක වෙන වෙනම සොයන්න. පහේ පාදට විසි පහේ ලගු ගණකයකී යෙද පහේ පාදට සි පහේ ලගුගණකය දෙකයි. ඒන විසි පහකන පහත් දෙපාර ගුණ කළ හම පිළිතුරණ ඊලඟට එකතු කිරීම පහේ පාදිට පහ ලගු ගනකේකයි. දෙකයි එකයි එකතු කළ හමත් ඒත් අපිට ලැබෙනව තුනයි තුනයි කියලා කියා. ඔන්න ලොකට නිවැරදිව සුළු කරනාකාර දෙකක් මංගෝගලන්ට පෙන්වා. ඊ ළඟගානට යමු අඩු කිරීම මේකත් අපේ සමහර ළමයි සුළු කරනවා මෙහෙම ලගුත් දෙකේ පාදයට තිස් දෙකෙන් අඩුකරනව දාසයක් තිස් දෙකෙන් දාසයක් අඩු කරලා උත්තරේ තිස් දෙකෙන් දාසයක් කඩු කළහම දාසයයි දෙකේ පාතට දාසයයි කියල දාලා උත්තරයක් ගන්නවා වැරදී පුතේ මතක තියාගන්න ලගු ගණකයන් දෙකක් බිහෙම අඩු කරන්න දුන්න හම අපිට මේ සංකයා දෙක අඩු කරන්න බෑ ඒ අපි විසඳන්නේ ලගු ගණක නීති භාවිතා කල්ලා ොඩ එක විසඳන්න කොට අපි කොහොමද විසන්නේ ලගු දෙකේ පාදයට තිස් දෙක පුතේ අඩුකිරීමක් කියන්නේ ලගුත් තුළ බෙදීමක් සය දැ දාසේට දාසේව එකයි තිස් දෙකට දාසේව දෙකයි ලගු දෙකේ පාදයට දෙයි දෙක බෙදීම එකයි කියනෙ දෙකයි. දෙකේ පාදට දෙකේ ලගු ගණකේ එකයි දෙේ පාදට දෙකේ ලගු ගනකේ එකයි හැදිලිද. එහෙමනත්ත කලින්කරපු වගේම කලින් කර ගාන වගේම අපිට මේ කොටස් දෙකක් විදිහට හදන්න පුළුවන් කියැි මුලින්ම දෙකේ පාදිට තිස් දෙකේ ලගු ගණ කිය බලනවා දෙකේ පාදිට තිස් දෙකේ ලගු ගනික පහයින කැන තිස් දෙක කියන්නේ දෙක පස්වතාවක් ගුණ කළහම ලැබෙන පිළිතුරණ නේද අඩු කිරීම දෙකේ පාදයට දාසේ ලගු ගණකේ හතරයි දාසේ කියන දෙක හතර වතාවක් ගුණ කළහම ලැබෙන පිළිතුර පහින් හතරක් කඩු කළහමත් ඒත් අර එක කියනගේ අපිට ලබා ගන්න පුොළුවවා හරිදයි අපි ඊළඟට යමු එ මේ වගේ ගානක්. ලගු තුනේපාදට නමය ගුණකිරීම ලගු තුනේපාදට තුන. ැ මෙන්න මේක පටලවගන්නව ලමයි. මේ ගුණකිරීම ලකුණ දැක්ක ගමන් අපේ ළමයි මේට ලගු ගණක නීතිය දා ලිය එනවා ලගු තුනේපාදයට නමය අපිට සර් ලග ගන්නල තියෙනවා ලගු ගණක නීතියක් ගුණ කිරීමක් කියන්නේ ලගු තුළ එකතු කිරීමක්. අන්න හොම ලියාගන්නව කියන්නකෝ. ලියලයිට පස්සේ ලොකු වැරදි පිළිතුරක් ගන්නවන්නේ නමය තුන එකතු කෙල්ලා දොලහයි කියලා සම්පූර්ණ වැරදිනේ. කවදාවත් ලගු නීතියක් නෑොතේ. ලගු වෙන වෙනම ගුණකිරීමක් යනු ලගු තුළ එකතු කිරීම කියලා නීතියක් නෑ. ලගු තුළ ලියන්න පුළුවන් ගුණකිරම්? ඒ වගේම ලගු තුළලියන්න පුළුවන් බෙදීම් ලගු තුල තියෙන්න්න පුළුවන් ගුණකිරීම් සහ බෙදීම් පමණයි. ලගු තුළ කවදාවත් එකතු කිරීම් තියෙන්ට බෑ අඩු කිරීම් තියෙන්න්න බෑ කැහැදිලිද එතකොට මේ ලගුගණක නීතිය රිවස් එකට මතක හිටනවා මතක හිටලලා අන පැත්තට මතක හෙටලා ති සහරන්ට ඔය දෝස වෙන්න පුළුවන් විභාග ශාලාවේදී තියනිසා තමයි අප මේ පෙන්නල දෙන්න පුතේ මේකට ලගුගණක නීතිය දාලා අපිට ගාන හදන්න බෑ. එනම් අපි මේක මේ දෙන්නගේ අගයන් දෙක වෙන වෙනම සොයම. තුනේ පාදට නමේ ලගුගණකය දෙකයි. නමේ කියැනෙ තුන දෙපාරක්ගුණ කළහම වෙන උත්තරේ. වැඩි කිරීම තුනේ පාදට තුනේ ලගුගණකය එකයි දෙවරක්ක එක දෙකයි. අන්න පිළිතුර ගත්ත විදිේ. ත මෙතනති ලගු ගනක නීති භාවිතා කරන්නේ නැපතේේ ට බලන්න මෙතන ගොඩ දෙනෙක් කරන වැරද්දක් මෙතන ත සමහරු මේක සුලු කරනවා මෙන්න මෙහෙම තුනේ පාදිට අසූ අඩු කිරීම එක අපි ළමයි මොකද කරන්නේ අසු එකෙන් එකක් අඩු කල්න අසු වයි කියෙල ො නොහම මුත්තරේ දනවා. සම්පූර්ණ වැරද. සම්පූර්ණ වැරදී. පුතේ ට අල්ල ගන්නවා හරි වැදගත්මය කියන කොටස් ? වැදත් අපි මේ උලුප්පල පෙන්නන්නේ පුතාලට මේ වරද්ධන හින්දා. ලගුගණකයකින් සාමාන්‍ය සංඛ්‍යාවක් අඩු කරන්න බෑ හරිද. ලගුගණකයකින් ලගු ගණකයක් අඩු කරඩත් බෑ ඒ තුනේපාදට අසුව එක අඩු කිරීම තුනේපාදයට එක මේකලියන්න බෑ තුනේපාදට අසුවකෙන් එකක් අඩු කරල අසුුවයයි හෙම අඩු කරන්නටත් ද. ග ගණක නතියට අනුවේ එක අඩුවෙන් නැ එක බේදෙනවා තාලක දන්නවා. ඉතිං එහෙම නම් දරුවනේ මේක අගේ සොයන්නේ කොහොමත නිවැරදි ක්‍රමේ අම්මේ වැරද්ධ කරන විදිහ පෙන්වා තැකට නිවැරදි කිරීම. ඉස්සලා අපිට පුළුවන් මෙය තුනේපාදට අසුවකේ ලගුගණකේ සොයාගන්න. තේ තුනේ පාදට අසුවකේ ලගුගනකේ හතරයි. තරතාවක් ගුණ කලාම අසුව එක නෙනේ තුන්වරක් තුන නමෙයි නමවරක් තුන විසි හතයි විසි හතේව තුනාක් කසුව එකයි. අඩුකිරීම මේක දැන් ලියන් එතනින්. හතර එකක් අඩු කළ ම පිළිතුර තුනයි. ඔන්න ක්‍රමේ. නැහැ ලිද පුතාට. එහෙම නැත්තම් ඔය ගාන තව විදිකට හදන්න පුළුවන් තුනේ පාදට අසුව එක අඩුකිරීම එක තුනේපාදට අසුව එක අඩුකිරීම පුතේ මේ එක කියන මේ සංඛ්‍යාව මට ලගුගණකයක් ඇසුරෙන් ලියන්න පුළුවන් තුනේ පාදට තුනයි කියලා. බලන ඇත්තනේද කතාව කියර බලන කතාව. මෙයත් තුනේ පාදෙන් ඉන්න නිසා මම මේ එකත් තුනේපාදෙන් ලියා ගත්තා. එක කියන්නේ තුනේපාදෙට තුනේ ලග ගණනක අපි දන්නුව. තුේ පාදට තුනේ ලගුත්තකයි පහේ පාදට පහේ ලගුත්තකයි හතේ පාදට හතේ ලගුත්ත එකයි එකේ ලගුගණකය අපිට ඕනෙම විදිහකින් පාදේ සංඛ්‍යාවය සමාන කරලා ඉදිරිපත් කරන්න පුළුවන් එදකතේ දැන් එහෙනං මෙතනින් පස්සේ අපි ලගුගණක නීති පාවිච්චි කරනො මෙතැන්ට දැම් බල මේක ලගු තුළ ලියාගත්තොත් ලොග් පාදතුනයි නන ාද ලගු තුළලියමු ලග ගැක නීතිය දාලා අස අඩුකිරීමක් යන්නේ ලගු තු බද අස බෙදීම තුනන්න. දැන්ඉතින් අපි පිළිතුරට යනව අසුවක තුනින් බෙදන්න ලගු තුනේ පාදයට අසුවක තුනින් බෙදුහාම විසි හතයි. තාල දන්නවා තුනේ පාදට විසි හතේ ලගු ගණකය කියන්නේ විසිහත්ත කියන්නේ තුනකී පාරක්ගුණන ක හමෙන ොත්තරේද තුම් පාරක්ගුණ කළහම අර බලන්න කලින් ලබිච්ච පිළිතුර මේ විදිහට ම අපිට ලැබෙනවා. ඉති සුළුකරණ ආකාරය තෝරගන්න එක ඔබගේ වැඩ මගේ වගකීම තමයිඒ මේ විදිහට සුළු කරන්න පුළුවන් කියන එක හැම පැත්තෙෙන්ම පෙන්න්නන්ඩෝනනි ම. ක හම පැත්තම පෙන්න්නනන්නේ කොටස්තික පුතාල රියාකාරව අවබෝධ කරකන්්ඩෝන තෙරුරාද. ඇති බලන්ට මේ ඕනම පැත්තකින් ගඩන් සුළි කරන්න පුළුව හරිද ඒේ ඔගුල එ එක පැත්තක් සුළ කරන්න ගෙනගෙන තියන හැම පැත්තම් අධ්‍යයනය කරන්න. අපිඉන්න දෙරන ආහිතනය ඉන්න මේ දේවල්ලට පුතාලට දෝකරන්න. පස්ව නිගානය. දැන් හොඳම පැහදිලීම මෙතන ගුණ කිරීමක් තියෙනකට අපිට ලගු ගනක නීති දාන්ඩ බෑයි කියලා නේද. ගුතුල එකතු කරන්න බෑ එනි අපි මේක සාමාන්‍ය විදිහයට සුළුකරන් යන් ඕෝනේ කොහොමද සුළු කරන්නේ. පහේ පාදට එකසේ විසි පහේ ලගු ගනකේ කේදපුතේ ඒන එකසේ විසි පහ කියන්නේ පහ කී පාරක්ගුණ කළ හම නොත්තරේ ද තුන් පාරක්්ගුණ කලාේ නම් පහේ පාදට එකසේ විසි පහය ලගු ගනකේ තුනයි. තුනේ පාදට විසි හතේ ලගුගනක තුනයි තුන්වරක්තුන නමේ නමවරක්තුන විසි හතයි. බෙදීම දෙකේ පාදිට දෙසයපන සයලගු ගනක දෙවරද් දෙක හතරයි හතරවරද් දෙක අටයි අටවරද්ක දාසයයි දසේවරද දෙක තිස් දෙකයි තිස් දෙකව දෙක හැට හතරයි හැට හතරේව දෙක් එකසි විසි හටයි. එකසේ විසි හටේව දෙකක් දෙසියපන සයයි. එකක්යි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි. නයාගේ පිළිතුර අටයි. රයි? දඟවසාන වශයෙන් තුන්වරක්තුන නමයයි නමේ බෙදීමටයි මිශ්්‍ර කරලා තිබ්බහම එකයි අටින් එකයි. එකයියි. පැහැදිලිද. ඔන්නඔයි විදිහට තමයිපුතේ අපි අපේ මේ කියන අඩුපාඩුකම් ටික සකස් කරගන්න ඩෝනිි. එතකොට දුවේපුතේ ඊට පත්සේ අපි ලගුගනකවල තවත් විශේෂ කොටස්කිීපයකට ගමන් කරනවා. පසේ අපිට තේනෙ ලගු ගනක වගු භාවිතා කරන ආකාරය පිළිබඳව ගෙනගන්න ඉට කලින් ලගු ගණක වගුව ඇසුරෙන් ලබාගත් යම් යම් ලගු ගණක අගයන් භාවිතා කරලා කෙටි ප්‍රශ්්‍ර පත්්‍රේද ලගුගන්නක සම්බන්ධ ගැටලු කොයි විදිහටද අපට දිරිපත්වෙන්නෙ කියේලා අපි ඊළඟ දවසේ සාකචාරන බලාපොරත්තු වන මංහිතනිපුපතාලරම මේ කිව දේල්ටික හොදාආකාරෝම් පැහැලි ඇති කියලා. ඒනොදුවපපුතේ අපි තවත් දවසකින් හමුවෙන බලාපොරොත්තු. ඇතිව අදින් අපි සමුගන්නවා මහන්සිවෙන්න උපරිම වැඩ ටි කරන්න මේ කාලෙසීමාව තමන්ගේ සම්පතක් ලෙස සල කලා මේ කාලය උපරිම ප්‍රයෝජනර ගන්න. එනම් සේලොමු දූලපුතාලට අයිබුවන් තෙරුවන් සරණයි.